නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරියතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. හොඳයි සදහවත් කාරුණික පින්නතුනි, අපි මේ දේශනාව තුළින් තව ටිකක් ගැඹුරට සීලය සම්බන්ධව සාකච්ඡා කරමු. දැන් බලන්න අද සමාජය පැත්තෙන් ගත්තොත් සම්ප්‍රදායිකව හැම කෙනෙක්ම කියන එකක් තමයි නිසි පන්සිල් පොය අටසිල් කියලා සිල් දෙනවා. එතකොට පින්නතුනේ ගොඩක් අය කියනවා මේ ගිහි පින්නතුන්ලා පන්සිල් රකින්නවා කියලා. ඒක පැවිද්දට නෙමෙයිනේ පන්සිල් අටසිල්. පැවිද්දගේ සිල් නෙමෙයි. ඒක ගිහියන් දීපේක. එතකොට මෙතනදී අපිට තේරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා. පන්සිල් කියලා කියන්නේ ප්‍රාණඝාතයේ සත්ත්ව හිංසාව වැළකීම, නොදුන් දේ ගැනීම අදින් අදානිය වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම. ඕකනේ. නෑ පරුස වචනෙ නෙමෙයි සුරා මේරේ නේ. සුරා මේරේ මජ්ජපමා වැළකීම. එතකොට අපි 10ක් ගත්තොත් 9 දෙනෙක්ම ඉන්නේ පන්සිල් පද පහ කඩන අයද නැකින අයද? කඩන අය ඉන්නේ. ඉතින් පන්සිල් පද පහවත් හරියට රකින්නේ නැත්තම් දස අකුසලයෙන් වළකින්න ලේසිද අමාරුද? ගොඩක් අමාරුයි. ඒතර පන්සිල් පද පහ විතරක් රකින්න කෙනෙක් මේ සංසාරයෙන් එතර වෙනවා කියලා ඔය පින්වතුන්ලා විශ්වාස කරනවද? ඒකත් කැඩෙනවා රකින්නවා කැඩෙනවා රකින්නවා ඔහොමනේ යන්නේ. අනිවාර්යයෙන්ම નિરાයාසයෙන්ම පන්සිල් පද පහ රැකිනවා රකින්නවා කියලා කවුරුත් මඩ නම් හොයාගන්නේ මේ සමාජය තුල. එහු එකේ දස අකුසලෙන් රකින්න කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන්ද? දස අකුසල්ම පහක් රකින්න මේ 10ක් කොහොම රකින්නත් බැහැ නේද? එතකොට මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ මෙන්න මේදී. හරිද? දැන් මිනිස්සු කියනවා පස්පව් දස අකුසලයෙන්ම වළකිනවා අපි කියලා කියනවා. ඒ වගේම අපි පන්සිල් පද පන්සිල් ටික හොඳට රකින්නයි කියනවා. දැන් හොඳට කල්පනා කරන්න පන්සිල් රකින්නේ පන්සිල් කැඩෙන්න දෙයක් සිද්ධ නොවන තාක්කල් නෙවෙයිද? එහෙමයි. පන්සිල් රැකෙන්නේ හොඳට තේරුම් ගන්න කියලාද? පන්සිල් ටික හරි රැකෙන්නේ පන්සිල් පද පහෙන් සිල් පදයක් එකක් හරි කැඩෙන්න දෙයක් සකස් නොවන තාක්කල් රැකිලා. දෙයක් සකස් වුණ ගමන් කැඩෙනවා නේද? ඒක අපි තව ටිකක් සරල කරමුකෝ. දැන් කෙනෙක් ඉන්නවා සත්ත්ව හිංසා ප්‍රාණඝාතී කරන කෙනෙක්ම. කරන පැත්ත ගමුකෝ අපි. පව් කරන කෙනෙක් පැත්තෙන් ගමුකෝ. සත්ත්ව හිංසා ප්‍රාණඝාතී කරන කෙනෙක් ඉන්නවා. මෙයා රස්සාව වශයෙන් උත්තරනේ සත්තු මරණ එක. හැබැයි පැය 24 න් හැම තප්පරයකම මෙයා සත්තු මරනවද? නෑ නෑ. තේරෙනවද කියනක? මාළු අල්ලනවත් ඇයි 24 මොහොතේ බහැරගෙන මාළු අල්ලනවද? නෑ නෑ. ඒ අවස්ථාවක විතරයි ප්‍රාණඝාතය කෙරෙන්නේ. අනිත් වෙලාවට රැකිලා. මෙහෙම සීල රකින්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද? එක වෙලාවකට කඩන්න, එක වෙලාවකට රකින්න කියලා එකක් කියනවද? ඊගාවට හොරකම් කරන මිනිස්සෙක් ඉන්න පැය 24ම හොරකම් කරනවාද? එනම් හොරකමක් කරන්න අවස්ථාව සකස් වුණු ගමන් හොරකම් කරනවා. අනිත් වෙලාවට රැකිලා. ඒතොර මේ දෙයක් කරා පාපයක් සිද්ධ වෙන්න, සීලයක් කැඩෙන්න අවස්ථාවක් උදා නොවෙන තාක්කල්, ඊට දෙයක් සකස් නොවෙන තාක්කල් රැකෙන සීලය සිල් රැකීමක්ද කියලා මම අහනවා. ඒක සිල් රැකීමක් නෙමෙයි. ඒක සිල් රැකීමක් නෙමෙයි. එතකොට වැරදි කාම සේවනය කරන මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා හැම පැය 24ම වැරදි කාම සේවනය කරන දවස ගානෙම කරනවාද? ඒ කරන්න දවස වේලාව අවස්ථාව සකස් වෙන්න ඕනේ. එතකොට කරනවා. අනිත් වෙලාවට රැකිනවා. දැන් මෙහෙම සීලයක් රකින්න එකක් ගැන කියන්නද බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ? දැන් ඒතර බොරු කියන මිනිස්සෙක් ඉන්නවා. පැය 24ම ওই මිනිස්සයා බොරු කී කී ඉන්නවද? දවස ගානම බොරු කී කියනවා. අවස්ථානුකූලනේ බොරු කියන්නේ. ඉතින් මෙහෙම බලපුවම සීල් රකින්න නැති කෙනෙකුත් නෑ.
සිල්පද කඩන්නේ නැති කෙනෙකුත් නැහැ. මම මේ කියන කතාව බොරුද? තේරුන්නේ නැද්ද කියන්නේ? තේරුණා. ඒතකොට සිල් රකින්න නැති කෙනෙකුත් නැහැ. බලනකොට හැමෝම සිල් රකින්නවා. සිල්පද කඩන්නේ නැති කෙනෙකුත් නැහැ. හැමෝම සිල්පද කඩනවා. දැන් මෙතනදී අපි මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? කැඩි කැඩි රකින්න සිල් සාර්ථක සිල්ද කියලා මං අහනවා. කැඩි කැඩි රකින්න සිල්. ඒ සීලය රැකෙන්නේ අවස්ථාවක් උදා වෙනකම් විතරයි. අකුසලයක් සිද්ධ වීමට සිතින් කයි වචනයෙන් අකුසලයක් සිද්ධ වීමට අවස්ථාවක් උදා වෙනකම් විතරක් රකින්නවා නෙමෙයි නිකම්ම රකින්නවා. හැබැයි අවස්ථානුකූලව කිසිම බයක් නැහැ, ලැජ්ජාවක් නැහැ, පවට බයක් නැහැ. නේද? පවට කිසිම බයක් නැතුව හරි ලස්සනට කරනවා. එහෙම සීල රකින්නයි නෙමෙයි දැන් සමාජෙ ඉන්නේ. दस अकुशल आयासें ආයාසයෙන්ම උත්සාහ කරන්න මේ පින්නතුන්ලා දස අකුසලෙන් වලකින්න. ඔය දස අකුසලෙන් වලකින් නැතුව නම් පින්නතුනේ මේ ආත්මෙනි මේ තව කල්ප ගානකටවත් සෝතාපන්න භාවයට පත් වෙන්න බෑ. ඒකේ සේමයි. පැහැදිලිද? ආර්ය අරි අට මග. අරි අට මග. මොකද්ද මේ අරි අට මග? සෝහම් මාර්ගයේ සෝහම් ඵලය. සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය. අනාගාමි මාර්ගය අනාගාරි ගාමි ඵලය. අරිහත් මාර්ගය අරිහත් ඵලය. අරි අට මග ආර්යයන් වහන්සේලාගේ අරි අට මග. දැන් මේ අරි අට මග පරිපූර්ණත්වයට පත් කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඵලමුවම දස අකුසලෙන් වළකිනවා. ප්‍රාණඝාතයේ සත්‍ය හිංසාවෙන් වළකිනවා. විතක කැඩිලා විතක රකින්න ගන්න නෙමෙයි. ඒක රකින්න ඕනේ ප්‍රාණඝාතය සත්‍ය හිංසාව සිද්ධ නොවෙන තාක්කල් රකින්න එක නෙමෙයි, සිද්ධ වෙන්න යන තැන රැක ගැනීමයි සීල් රැකීම කියලා කියන්නේ. තේරුණා නා විග්‍රහ කරන්න. දැන් හිතන්නකෝ, දැන් සත්‍ය හිංසාව ප්‍රාණඝාතයක් කරන්න අවස්ථාව දැන් කියන්නකෝ. සතේ බල්ලේ බල්ලේ උඩරි තරහකට ගහන්න යනවා. ගහන්න යන අවස්ථාව උදා නොවෙන්න කලින් තිබුණනේ ප්‍රාණඝාතයෙන් වැළකෙන අවස්ථාවක් Tamanට. ඒ වෙලාවේ කිසි පාපයක් නැහනේ. නමුත් ඒ අවස්ථාව උදා වුණාට පස්සේ අර උදා නොවෙන්න කලින් තිබිච්ච ස්වභාවයට Taman ඉන්න ඕන අතනත්. ඒක නොකර. ඒතොර ඒකෙන් වළකින්න මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මට කවුරුත් ගහනවට බයිනවට හිරිහැර කරනවට මම කැමති නෑ. හැම වෙලාවෙම මේක මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නකොට අර වගේ අවස්ථාවක අකුසලෙන් වලකින්න පුළුවන් වෙනවා. මට කවුරුත් ගහනවට බයිනවට හිරිහැර කරනවට මම කැමති නෑ. එහෙම සිතට කියලා ආයෙ බලන ඇයි මං අකමැති? ආ මට පණ තියෙන නිසා. මම මැරිලා නම් මට මාම මගේ මිනිහ කැපුවත් මට රිදෙන්නේ නෑනේ. එහෙනම් මට පණ තියෙන නිසා මට කවුරු හරි ගහනකොට මට රිදෙනවා. රිදෙන නිසා මං කැමති නෑ මට කවුරුත් ගහනවට. මම ජීවත් වෙන්න ආසාවක් තියෙනවා. මැරෙන්න මං බයයි. ඒ නිසා කවුරුත් මාව මරනවට කැමති නෑ. එහෙම නෙමෙයිද තමන්? ඒ විදියට තමන්ට සාපේක්ෂව දකින්නවා. පණ තියෙනවා නම් මිනිස් වේවා නොමිනිස් කියන්නේ මිනිස් එක් වේවා තිරිසන්සත් එක් වේවා. පණ තියෙනවා නම් මට මෙම්ම ඒ මිනිස්යාට වේවා ඒ සත්‍යයට වේවා දරුවෙකුට වේවා රිදෙනවා. සිදරානේ ද තමන්ට වගේ. එහෙනම් මම ප්‍රාණඝාතය සස්ත හිංසාවෙන් වළකිනවා. කුමක් අරමුණු කරනද? තමන් අරමුණු කරගෙන. තමාට සාපේක්ෂව දකින අනිත් කෙනාට අපි දෙන්නේ මට වගේමයි. අනිත් කෙනක් ජීවත් වෙන්න ආසයි මම වගේමයි. අනිත් කෙනත් මරෙන්න කැමති නෑ මම වගේමයි. මෙහෙම මෙනෙහි කරලා අර වගේ අවස්ථාවක සිත නිකම්ම අයින් වෙනවා. අයින් කරවදයක් නෑ.
එතෙන් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න කලින් මේ මෙනෙහි කරලා මේ අකුසලයේ සම්පූර්ණ බැහැර කරගෙන තියෙන්න ඕන. පෑදිනද ඊගාවට නොදුන් දේ ගැනීමෙන් මෙහෙම වලකිනවා. මගේ මන්සතු දෙයක් මගේ දෙයක් තව කෙනෙක් ගන්නවට මං කැමති නැහැ. මට දුක දැනෙනවා, පාඩුව දැනෙනවා. ඒ වගේ මගේ දෙයකට තව කෙනෙක් ආශ කරලා ඊර්ෂ්‍යා කරනවටත් මං කැමති නැහැ. ඒකත් මට රිදෙනවා, මං කැමති නැහැ. ඒ වගේම මම තව කෙනෙක්ගේ දෙයක් අතින් ගන්නෙත් නැහැ, හිතින් ගන්නෙත් නැහැ. මට වගේම යාළට දුක දැනෙනවා. තමන්ගේ දේවල් වල මට වටිනාකම දැනෙනවා, අරගේ අන්නයිටත් දැනෙනවා. එහෙම මට සාපේක්ෂව දැකලා මම මේ සිතින්වත් අතින්වත් නොදුන් දේ ගැනීම කරන්නේ නැහැ. එතෙන්ට ඒ වගේ දෙයක් චිත්තය සකස් වෙන්න කලින් ක්‍රියාව සිද්ධ වෙන්න කලින් මේක මෙනෙහි කරලා අකුසලේ බැහැර කරලා තියෙන්න ඕන. ඒතර සිද්ධ වෙන්නේ නැහැ. ඊගාවට තමන් බලනවා කවුරුත් මාව නිතරම බොරු කියලා රවට්ටනවාට මං කැමතිද? අනිවාර්යයෙන්ම තමන් හිත කියනවා තමන් කැමති නැහැ කියලා. එහෙනම් මම බොරුවක් කියලා මගේ ස්වාමියා වේවා, සහෝදරෙක් වේවා, දරුවා වේවා, දෙමව්පියෝ වේවා, නැන්දම්මලා මාමණ්ඩිලා වේවා, කවුරු හරි වේවා පවුලේ. මම ඒගොල්ලොන්ට බොරුවක් කියනවා නම් ඒගොල්ලොත් මං වගේම බොරුවෙන් රැවටෙන්න කැමති නැහැ. එහෙනම් මං අකමැති කිසිම දෙයක් මං තව කෙනෙකුට කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න කලින් තමන් මෙනෙහි කරලා වීරිය කරලා විරිය බොජ්ජංග ධර්මයේ දියුණු කරගෙන සීයෙන් තමයි චිතානේ සති බොජ්ජංග ධර්මයේ දියුණු කරගෙන මේ අකුසල් මේ විදියට බැහැර කරනවා. බොරුවෙන් වළකිනවා. ඊගාට බලනවා කවුරු හරි මට සරපරස විදියට කෑ ගහලා බැනලා මගේ හිත රිද්දනවට මං කැමතිද? ඇත්තටම කැමති නැහැ. එහෙනම් මම තව කෙනෙකුට බැනිනවට එයත් කැමති නැහැ මගෙන් බැනුම් ගන්න. එයත් එයාගේ හිත රිද්ද ගන්න කැමති නැහැ බැනුම් ගන්න. එහෙනම් මම අකමැති කිසිම දෙයක් මම සිතින් කයින් වචනේ කරන්නේ. ඔන්න ඔය විදිහට තමන්ට සාපේක්ෂව දැකලා තමයි මේ අත්ූපනායක ධර්මයේ තමයි මේ දේශනා වෙන්නේ. ඒ ධර්මය අවබෝධ කරගෙන අකුසල වලින් බැහැර වෙන්න ඔය විදිහටයි. දැන් අපි කැමති නැහැ, අපිට බයිනවා, අපි බයිනවා. ඔතනයි අපිට වැරදෙන තැන. අපි හිතන්න ඕන මං කැමති නැත්තේයි බයිනුනාට මං කැමති නැහැ. ඉතින් මගෙන් බැනුනාට මෙයාලත් කැමති නැහැ. තමන්ගේ පවුලේ අය වේවා, දරුවෙක් වුණත් අම්මගෙන් බැනුනාට කැමති නැහැ. ස්වාමියා වුණත් බිරිඳගෙන් බැනුනාට කැමති නැහැ. බිරිඳ වුණත් ස්වාමියාගෙන් බැනුනාට කැමති නැහැ. සහෝදරෙක් වුණත් සහෝදරයන්ගෙන් බැනුම් අහන්න කැමති නැහැ. එහෙනම් මම අකමැති කිසිම දෙයක් මං කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට හිතලා තමයි මේ අකුසල් වලින් වළකින්න ඕනේ. ඊගාට බලනවා කවුරු හරි කේලම් කියලා මගේ පෞල් ජීවිතය අවුල් කරනවට, සමගිය නැති කරනවට මං කැමති නැහැ. එහෙනම් මම මේ දේකොලොත් ඒගොල්ලොත් කැමති නැහැ. මං අකමැති වගේ මෙයාලත් කැමති නැහැ. ඒ නිසා මට සාපේක්ෂව දැකලා මං අකමැති කිසිම දෙයක් මං තව කෙනෙකුට කරන්නේ නැහැ. ඔන විදිහට තමයි අත්ූපනායක ධර්මයේ තමා තුළට තමාට සාපේක්ෂව දකින්න සියලු අකුසල් වලින් බැහැර වෙන්න ඔය ආකාරයට. ඊගාවට බලනවා මම නිතරම අනුන්ගේ ඕපදූප කතා කරන කෙනෙක්ද? මගේ මං ගැන මොනවා හරි ඕපදූප තව තවත් දැන් වල කතා වෙනාට මං කැමතිද? එහෙනම් තව කෙනෙක්ගේ ඕපදූප තව තවත් එක් කරා මේ ආරෙහිමයි මෙයා මේ විදියයි අර විදියයි කියලා කතා වෙනාට ඒගොල්ලොත් කැමතිද? එහෙනම් මේ හැම දෙයකින්ම අනුන්ට වඩා අයහපත සිද්ධ වෙන්නේ මට. මේ සියලු අකුසල් වලින් අනුන්ට වඩා අයහපත සිද්ධ වෙන්නේ මට. මේ ජීවිතෙත් මං දුකටපත් වෙන්න වෙනවා. ඒ තමයි දුක් වෙනවා, ශෝක කරනවා, පසුතැවෙනවා. නේ මං කිව්ව දේ මං බැනපු නිසා, මම ගහපු නිසා, මං කරපු නිසා කියලා පසුතැවීම නැද්ද? එතන දුක් වීම නැද්ද? එතන ශෝක කිරීම නැද්ද? එතන හඬාවැළපීම නැද්ද? බියචකිතේ නැද්ද? පව් ගොඩක් නැද්ද? එහෙනම් තමන් මේ අකුසල් වලින් නොවැළකෙන තාක්කල් ඔය තෝක පරිදේව දුක්ඛ දෝමනස්ස තියනවද නැද්ද? එහෙනම් ඕවෙන් නිදහස් වෙන්න නම් මේ අකුසල් අත්තරින්න ඕනද කරන්න ඕනද? දැන් අත්තරින්න ඕනේ කියලා දෙයක් සිද්ධ වෙන්න කලින් මෙනෙහි කරලා අත්තරගත්තේ නැතිනම් තමන්ම දන්නේ නැති ටග්ගාලා සිද්ධ වෙනවා. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න ආකාරය තමයි මේ දේශනා කරන්නේ. ඊගාවට ඔන්න දැන් වචනේ මේක මේ විදියට රැකගත්තොත් අන්න කය සංවර වෙලා සම්මා කර්මාන්ත බවට පත් වෙනවා. එතකොට දැන් මේ සම්මා කර්මාන්ත බවට මේක පත් කර ගන්නට ලොකු උත්සාහයක්, වීරියක් කැපකිරීමක් කරන්න ඕනද නැද්ද? කරන්න. ඒ උත්සාහය, වීරිය කැපකිරීමට කියනවා සම්මා වායාම. වෑයම් කරන ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒක සම්මා වායාමයි. උත්සාහ කරලා වීරිය කරලා කය සම්වර කරගන්නා දූවිලියන් සෝකක් පාපයක් සිද්ධන වෙන්න, වචනය සම්වර කරගන්නා දූවිලියන් සෝක කිවක් පාපයක් සිද්ධන වෙන්න. අන්න එතකොට උත්සාහ කිරීම වීරිය කරම සම්මා වායාමයි.
ඒ තැනට සිතපත් කරගනිම සම්මා දිට්ඨියයි ඒ ඒ අකුසලෙන් වැළකීම සම්මා කර්මාන්තයයි කවයි කය සංවර වෙලා ඒ අකුසලෙන් අකුසල් වචන වලින් සිද්ධන අකුසල් ටික බැහැර කිරලා සම්මා බවට යහපත් බවට වචනේපත් කරගන්න සම්මා වාචයි දැන් හතරක් පෙන්වුවේ නැද්ද සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා කර්මාන්ත සම්මා වාචා හතරයි තව හතරක් තියෙනවා ඊගාවට දැන් සිත තමයි පාලනය කරගන්න අමාරු දැන් මේ සියල්ලම අකුසල වලට මුල් වෙන්නේ සිතනේ දැන් මේ වත්තරන වල සිත දැන් සම්වර වෙනවද නැද්ද මෙතෙන්ට එද්දී සම්වරයි කය මුල් වෙලා කරන අකුසල් දුරු වෙලා සිත සම්වර වෙලා තියෙනවා වචනේ මුල් වෙලා කරන අකුසල් දුරු වෙලා සිත සම්වර වෙලා තියෙනවා කය සම්වරයි වචනේ සම්වරයි එතන සිත සම්වරයි හැබැයි සිත සම්සුන් නොවෙන තව පැතිකඩක් තියනවා මේකේ ඒ තමයි අවිද්‍යා චේතන වේරමණී අවිද්‍යාව අවිද්‍යාව කියලා කියන්නේ චන්ද රාගය කාමයේ පසුපස හඹා යන සිත දැන් සිතයි දමනය කරන්නේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශයේ පස්සේ හඹා යන සිත චන්ද රාගයයි දේපොළ තණ්හාව චන්ද රාගයයි මුදල් තණ්හාව චන්ද රාගයයි ගේදුර ඉඩකඩම් තණ්හාව චන්ද රාගයයි වාහන තණ්හාව චන්ද රාගයයි ගේදුර බඩු බාහිරාදී රන්දිදී මුතුමැණික් සලුපිලි මේ සියල්ල චන්ද රාගයයි මේ වට රාග සිතක් තියෙනවා නම් අර අකුසල් වලින් වැළකුණයි කියලා සතර අපායෙන් ගොඩ එන්න බෑ. සතර අපායේ චිත්තේතන එතන සකස් වෙනවා තණ්හා, ජායති, සෝකෝ තණ්හාව නිසා. එහෙනම් මේ චන්ද රාගයේ තේරුම් ගන්නට ඕනේ. රූප සද්ද ගන්ධ රස ස්පර්ශයෙන් හඹා යෑම සම්පූර්ණ චන්ද රාගයේ කාම තණ්හාවයි. දේපොළ වලට හිත හඹාගෙන යෑම ඇලීම ආසාවෙන් ගොඩ ගැසීම චන්ද රාගයේ කාම තණ්හාවයි. ඊගාවට මේ කිව්වා වගේ භවෝග සම්පත් ලෝක ආමිෂයට ආශා කිරීම චන්ද රාගයේ කාම තණ්හාවයි. මේ කාම තණ්හාව ඇති වෙන්නේ කය තුල නෙමේ වචනය තුල නෙමේ සිත තුලයි. සිත තුලයි. එහෙනම් කය සම්වර වුණාට වචනේ සම්වර වුණාට සිත සම්වර නැති බව Taman තේරුම් ගන්නට ඕනේ. මේ හැම තැනකම මගේ සිත උපදිනවා මෙය යනවා කියන මේ තේරුම් ගන්නට ඕනේ. චන්ද රාගයේ තියෙනවා එහෙනම් කාම තණ්හාවෙන් ගැලවිලා කාම තණ්හාව තියෙන තාක්කල් භව තණ්හාව තියෙනවා. භව තණ්හාව තියෙනවා. භවය ගැන තණ්හාව තියෙන නිසානේ මේවා ගොඩනගන්නේ. භව තණ්හාව එතන තියෙනවා. එහෙනම් භව තණ්හාව නෙමෙයි අපි නිරුද්ධ කරන්නේ කාම තණ්හාවයි. කාම තණ්හාව නැති වුණොත් තමයි භව තණ්හාව නිරුද්ධ වෙන්නේ. ඊගාවට ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ මොකද්ද? කාම තණ්හාව දැන් පැහැදිලිද? හරි. ව්‍යාපාදේ කියන්නේ තරහ යන්න හේතුවක් සකස් වූ දන තරහ යන ක්‍රෝධය. දැන් ක්‍රෝධය බලන්න ඔන්න තරහ යනවා තරහ යන්නේ එක්ක ඇහිච්ච දෙයක් එක්ක දැක්ක දෙයක් එක්ක සිද්ධ වෙච්ච සිද්ධාන්තයක් ඔය තුන හරහා නෙමේද තරහ එන්නේ ඒ තුනම බාහිරින් නෙමේද මුල් වෙන්නේ බාහිර දෙයකට හිතේ තරහ ක්‍රෝධයක් ඇති වෙනවා දැන් තරහ ක්‍රෝධය වාදයකට යනවා වාද කරනවා එතනින් නවතින්නේ නැහැ ඉවර වෙන්නේ නැහැ වාද කරනවා ක්‍රෝධේ වාදයකට හැරෙනවා වාදේ වෛරය ක්‍රෝධ වාද වෛරයකට හැරෙනවා වෛරය එතනින් නවතින්නේ පලි ගැනීමක් දක්වා යනවා එහෙම දේවල් සමාජෙ සිද්ධ වෙලා නැද්ද මේ තරහ පාලනය කරගන්න බැරි වීම නිසා විනාශ වෙලා නැද්ද පවුල් පිටේ අන්න වෛරය ඊගාට මරාගෙන මැරෙන පලි ගන්න වාදයට යනවා ඒ නිසා තමයි මේ ව්‍යාපාදේ නැති කරගන්න කියන්නේ ක්‍රෝධ වාද වෛර ඉරිසියා පලි ගැනීම මේ එක තරහ සිතුවිල්ලක් නිසා සියල්ලම සිද්ධ වෙනවද නැද්ද සියල්ලම සිද්ධ වෙනවා ලොකු විනාශයක් නෙමේද මේ ව්‍යාපාදයේ කියන ක්‍රෝධය ලොකු විනාශයක් එතනින් නවතින්නේ ඊගාවට තව තියෙනවා ඔය සිතේ දැනික ස්වභාවයක් තමයි ක්‍රෝධ කිරීම වාද කිරීම වෛර කිරීම පලි ගැනීම ඉරිසියාව අකුල් හෙලීම හිංසා කිරීම නින්දාපාස කිරීම වශයෙන් සිතින් කරන්නේ නින්දාපාස කිරීම පොඩි වෙන හෝනියන් කිරීම නැති බංගස් දාන කරන්න ඕනේ කියලා හිතන එක අනුම් පරය නැකී සිටීම අරයට වඩා මම කොහොම හරි දිනු වෙන නට ඕන්න දිනු වෙන දෙන්න නැතු අකුල් හෙලන්න වශයෙන්ම කෙලෙස් මාර ධර්ම නෙමේද කෙලෙස් ධර්ම මේ සියල්ලම තියාන අපි කොහෙද සතර අපායෙන් ගොඩයි කියන්නේ කනේ ගොඩෙන්න බෑ ඊගාවට උඩඟුකම ලොකුකම උජ්ජත්තකම අහංකාරකම ගුණමකුකම වංශක්කාරකම නම්බුකාරකම මේ සියලුම කෙලෙස් මුල් මේ සියලුම කෙලෙස් මූල ධර්ම මේ සියලම කෙලස් මාරයාගේ උගුරට අසු වෙච්ච ඒවා. ඒතොර දැන් ඔය ඉඳලා ඉන්න ප්‍රාණඝාතයෙන් වැළකුණාට ඔය චූරි චූටි එකක් දෙකක් වැළකුණා මේ කුණු කන්ද නැද්ද?
මේ කුණු කොට නැද්ද තමන් ගාව මේවා තියාගෙන අපි කොහොමද සතර අපායෙන් ගොඩයි කියලාවත් හිතන්නේවත් කොහොමද ඒ පැත්තට යන්නේවත් කොහොමද දැන් කෝ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ ආයාපත් දුට්ටි අර සියල්ලම නැති කරගත්ත ගැනීම තමයි මිත්‍යා දුට්ටි සංකල්පනේ අර ඔක්කොම අධික ලෝභේ තණ්හාව තෘෂ්ණාව ක්‍රෝධ වාද වෛර කිරීම ඊර්ෂ්‍යා පරි ගැනීම උඩඟුම ඔක්කොම මිත්‍යා දුටි සංකල්පනේ මේ සියලු මිත්‍යා දුටි සංකල්පනේ සිත නිදහස් වෙන්න ඕන සම්මාදිට්ඨියටපත් සම්මා කියන්නේ යහපත් හරි දැක්ම අරවා සියලු වැරදි වැරදි කියලා තේරුම් ගත්තා වටහාගත් අවබෝධ අවබෝධයෙන් අත්හැරියා අත්හැරීම තමයි සම්මාදිට්ඨිය තේරෙනවද අන්න එතනදී සම්මා සංකල්ප සම්මා සංකප්ප ඒ කියන්නේ චේතනා පිරිසිදුයි අර සියල්ලම චේතනා පිරිසිදුද අපිරිසිදුද අපිරිසිදුයි එහෙනම් ඒ අපිරිසිදු චේතනා අත්හැරියොත් විතරයි පිරිසිදු චේතනාව පිරිසිදු වෙන්නේ චේතනා පිරිසිදු නොවෙන තාක්කල් සම්මා සංකප්ප බවට පත් වෙන්නේ නැහැ තේරෙනවද මෙන්න මේ තැනට ආවම සම්මා සංකප්ප දැන් පහක් වෙනවා සම්මා දිට්ඨිය කියන්න බලන්න සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා කර්මන්ත සම්මා වාචා සම්මා සංකප්ප තේනල් සම්මා සංකල්ප සංකල්ප කියන්නේ චේතන පහයි තව තියෙනවා තුනක් දැන් මෙතෙන්ට එනකොට කය සම්වරයි වචනේ සම්වරයි සිත සම්වරයි මොකද්ද වෙලා තියෙන්නේ සම්මා ආජීව සම්මා කියන්නේ යහපත් ආජීව කියන්නේ ජීවිතේ මගේ ජීවිතේම යහපත් මෙතෙන්ට එනකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ පරිපූර්ණයි දැන් හයක් වෙන්නවා මෙතෙන් එනකොට මොකද්ද වෙලා තියෙන්නේ සම්මා සතිය තියෙනවා හැම වෙලාවෙම පිරිසුදු සිහියෙන් හරි දැක්මම දකින්න හරි දේම දකින්න වැරදි පැත්ත දකින්නෙම මේක හොඳ දෙයක් නෙමෙයි කියලා වැරදි පැත්ත දුරු කරගන්න පුළුවන් හොඳ සිහි කල්පනාවක ඉන්නවා ඒක નિરાයාසයෙන් ඇති වෙන සම්මා සතිය ඔතෙන් එනකන් සතියක් නැහැ ඔතෙන් ආවට පස්සේ සම්මා සතිය වෙන්නේ ඔන්න ඕක සම්මා සතිය ඊගාවට සම්මා සමාධිය සම්මා සමාධිය කියන්නේ චිත්ත සමාධි පිළිමයක් වගේ චිත්ත සමාධිය අර වටින් පිටින් එන කුණු කෙලෙස් රාගෙන් දේසින් එන කුණු කෙලෙස් අතීතයෙන් අනාගතයෙන් එන කුණු කෙලෙස් බයින්වා කියලා දැනෙන එක ගහනවා කියලා දැනෙන එක දර හැව්වා කියලා දැනෙන මේ අහු නැවුණා ඉතර හුල්ලඳ වගේ වැදෙන්නේ රැඳෙන්නේ නැහැ මනස සමාධිගත වෙලා ඕන්න ඕක සම්මා සමාධිය ඔන්න යාරි අට මාර්ගයේ ගමන් කරන්න නම් හිතාගෙන හිටියර මං ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන කෙනෙක් ඉන්න කෙනෙක් කියලා හිතාගෙන හිටියට විතක රැකිරකින් විතක කැඩෙන සීලකින් රකින්න පුළුවන් කියලා මං අහනවා කවදාක්වත් නැහැ එහෙනම් කාරණික සදහවත් පින්නතුනේ අඩුම තරමේ සෝතාපන්න භාවයට පත් වෙන මූලිකම මා හැමදාමත් හැම පෝයක් දවසකම හැම දේශිකීමත් දේශනයකින්ම කියා දෙන සබ්බ පාපස්සකරණ සියලු අකුසල් බැහැර කරන්න ඕනද නැද්ද කුසල අසුප සම්පදා කුසල් උප සම්පදාවට පත් වෙන්න ඕනද නැද්ද සචිත්ත පරියෝධපණන් සිත රැක ගන්න ඕනද නැද්ද එහෙනම් අපි හිතාගෙන ඉන්නවා නම් මම රැකිලා රැකිලා කියලා දැන් මේ විදියට විග්‍රහ කරද්දී Tamanට අහු වෙන්නේ නැද්ද රැකෙන්න වෙලාවට වඩා කැඩෙන වෙලාව වැඩි කියලා දැන් Taman පිළිගන්න සූදානම්ද මෙච්චර කාලයක් මේ මීනින් වහන්ස අපිට කොච්චර කිව්වත් ඇත්තටම රැකිලා නැහැ කියන දේ පිළිගන්න සූදානම්ද රැකුණට වඩා කැඩුනා කියන දේ පිළිගන්නවද එහෙනම් කැඩි කැඩි රකින්න සීලකින් සෝහාම් ඵලයට පත් වෙනවා කියන මාර්ගයටවත් එන්න බෑ කියන දේ පිළිගන්නවද එන්නවද එහෙනම් දැන් බයක් දැනෙන්නේ නැද්ද මේ ජීවිතේ කොයි මොහොතේ හුස්ම ටික යයිද දන්නේ ඊට කලින් සෝහාම් වෙන්න හරි ඕනේ කියලා හිතුවට සෝහාම් වෙන්න බෑ කියන දේ පිළිගන්නවද පිළිගන්නවා එහෙනම් අද ඉඳලා මොකද්ද කරන්න ඕනි ඉස්සල්ලාම කරන්න ඕනි මොකද්ද අකුසල් බැහැර කරන්න ඕන බැහැර කරන්න බෑ ඒ අවස්ථාවනකොට නොකර ඉන්න ඕන ඒ අවස්ථාවට නොකිය ඉන්න ඕන ඒ අවස්ථාව නොසිතා ඉන්න ඕන ඒ විදියටයි රකින්නේ පැහැදිලිද මෙන්න විදියට පළවෙනිම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද ආර්යයන් වහන්සේලා ඔය සිත කය වචන තුන්දර මනාව රැකගෙන තියෙන නිසා උන්වහන්සේලාගේ ආර්යයට මඟ ඕකයි සෝහාම් මාර්ගය ඕක ඔන්න සෝහාම් මාර්ගය දැන් ওই සෝහාම් මාර්ගයේ ගමන් කරගෙන ආකාරය යනකොට අනිවාර්යෙන්ම මම කියන ආත්ම සංකල්පය දිය වෙනවා මේ මම මගේ කියන ආත්ම සංකල්ප දුට්ටිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඔය මාර්ගයේ ගමන් කරගෙන 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 ඉදිරියට නොකඩවාම යනකොට සක්කාය දිට්ඨිය කැඩෙනවා. අන්න සෝවාන් ඵලය.
දැන් මේ මාර්ගය පෙන්වුවේ ඔන්න මාර්ගය ඔය මාර්ගය ඔය විදිහට ගමන් කරගෙන කරගෙන යනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡාව කියන්නේ ඒ කියන්නේ මේ ධර්මයේ කියලා දුන්නා තේරුම් කර දුන්නා අවබෝධ කර දුන්නා පිළිගත්තා යමන් යන්න පටන් ගත්තා අන්න මාර්ගයට ආව තැන ඊට පස්සේ නොකඩවාම දස කුසලයේ හරියට රැකගෙන රැගෙන යනවා කියන්නේ මාර්ගය ගමන් කරනවා ඒ මාර්ගය ගමන් කරනවා ඔන්න මාර්ගය ओके गमन करगन करगन यान मे ममे मगे मे मगे आत्मे सकाय दिटे करें अन्न फल सोहम फल अटे देखते पत्ल मार्गे हम मार्गे गमन कर फलट पत्ना दी नव तीन तव टीक दीवन करगन दिवन करगन इतना हाट यान इतनी हाट दी सक्रदा मार्गे ඒ තෝකෙමයි යන්නේ වෙන එකක් නැහැ. ඔව්. එතන ඒක යන්නේ තෝකෙමයි ওই පාත්තිකෙමයි. එහෙම ඉදිරියට යන ගමනට අන්න සෝවාන් ඵලයේ පාස් වෙලා සකදාගම මාර්ග ඵලය ලැබෙනවා. හ්ම්. අතොර හතර සම්පූර්ණයි. මාර්ග හත් දෙකයි ඵල දෙකයි. එතනින් නවතින්නේ නැහැ මේ ආර්ය ශ්‍රාවකයා තව ටිකක් ඒ පාත්තිකෙම ඉදිරියට යනවා. ඒ යනකොට බැඳින් සියල්ල නිවරයි. හ්ම්. සකදාගම වෙනකොට බැඳින්නේ නැහැ මොකද මම නැති මට මගේ කවුද මගේ මොනවද? සියල්ල කැඩිලා ඉවරයි ඔයකට. එතනින් නවතින්නේ නැහැ. තව ටිකක් ඉස්සරහට යනවා අනාගත මාර්ගය. යනකොට පත් වෙනවා අනාගත ඵලයට. දැන් හයක් ඉවරයි. තව දෙකයි. අරිහත් මාර්ගය අරිහත් ඵලය. මම එච්චර දුර යන්නේ කියන්නේ මේ දීපින්න තුල්ලාට මම කියන්නේ ඔයගොල්ලොන්ට සෝහම් මාර්ගය දැන් පෙන්නවා. ඔන්න මාර්ගේ ඕකේ ගමන් කරන්න ඵලයට පත් වෙයි ඔබලු. මට ඵලයට පත් කරන්න බෑ. මම ඔබට මාර්ගය විතරයි පෙන්වන්නේ. ඉතින් ගිහ පින්නතුල්ලාට ටිකක් අමාරුයි තමයි හැබැයි බෑ කියලා නම් විතර ගන්න එපා නේ බෑනේ. ඇයි බැරි? ඉතින් කයි වචනේ අකුසල නොකර ඉන්න බෑද? අකුසල නොකර සිටීමයි මාර්ගය. ඒ අකුසල නොකර සිටීම යන එකයි මාර්ගය. ඒත් මොකද ඔය අකුසල් 10න් වලකිනවා රාගෙට එන්න විදියක් නැහැ, දේශයට එන්න විදියක් නැහැ, මෝහාන්දකාරයට අසු වෙන්න විදියක් නැහැ. ඒ හරහා එන ශෝක කෙරින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන සිතුවිලි නැති වෙලා යනවා. දුක් සතුම් සෝක කරින් අඩාල්පෙන් කඳුළු පච්චත්තාවෙන් බිය චකිතේ නැති වෙලා යනයි බිය වෙන කාරණයක් නෑ අකුසල නෙවෙයි කියලා බිය වෙන කාරණයක් දුක් වෙන කාරණයක් සියල්ලම වෙන කියලා අන්න ඒකයි ආර්යතම් මාර්ගය ඕකයි ඔන්න ආර්යතම්ගේ මාර්ගය ඔය මාර්ගය සෝහම් මාර්ගයයි සෝහම් මාර්ගයයි ඕක එක දිගට නොකඩවා ගමන් කරන ගියොත් විතරයි සෝහම් ඵලයට පත් වෙන්න පුළුවන් නැත්තම් බෑ තේරෙනවද මාර්ගය සම්පූර්ණ වෙන්නේ එතකොට ඉගාවට සෝහම් පාලයට පත් උනම් පස්සේ ඉතින් එයාට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. එයා පාර ගන්න යන්න. ඔතෙන් එනකම් විතරයි අපි පාර පෙන්නන්නේ. එතෙන් පස්සේ එයාට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. බණ අහන්න ඕනෙත් නැහැ. එයා පාර ගන්නවා. මොකද පාර අර පැත්තට වැටෙන්නේ නැහැ යන්නේ ওই පැත්තේ. ඔව්. ඒ නිසා තමන්ට තමන් පූර්ව නිගමන දාගන්න එපා. මං සියල්ල සම්පූර්ණ කෙනෙක්. මං හොඳ කෙනෙක්. මං ගුණවන්ත කෙනෙක්. මං කිසිම පාපයක් නොකරන කෙනෙක් කියලා හිතන්න පුළුවන් වෙන්නේ පාපයක් සිද්ධ නොවෙන තාක්කල් විතරයි. එනිසා තමන් තමන්ටම දොස් පවරා ගන්න මම තාම හිස් මිනිස්සේ මම තාම පාරවත් දන්නේ නැති කෙනෙක් මම පාරවත් දන්නේ නැති කෙනෙක් මම මේ පින් ටිකක් කෙරුවට දානි ටිකක් දුන්නට බණ ටිකක් ඇහුවට මල් ටිකක් පූජා කෙරුවට මම තාම පාරවත් දන්නේ නැති කෙනෙක් කියලා තමන්ටම දොස් පවරා කර යන කමිත පූර්වණගම දිලා දුක්ติกත වෙලා යන මාර්ගය බුදුන් දේශනා කරලා නැති බව තේරුම් ගන්න මිස් පැහැදිලිද හැම වෙලාවම තමන් වැරදි කියන තැනින් ඕන මම හරි කියලා දුට්ටියට වැටෙන්න එපා මම තාම පාරව දන්නේ නැති කෙනෙක් කියන තැනට යන්න දන්නවා කියන තැනට යන්න එපා අපිට වරදින තැන තමයි මං හරි කියන තැන මම තාම පාරව දන්නේ නැහැ මම තාම පාරව දන්නේ නැහැ දන්නවා කියන දුට්ටිය ගන්නක මං පාර වහලා දාන මාරය ඇවිල්ලා ඊට පස්සේ තමන් හරි කියලා හරි කියලා හරි කියලා පෙන්නවා තමන් හිතන්නේ මං හරි කියලා නමුත් තමන් දන්නවා දැන් මේ පැහැදිලි කිරීමත් එක්කලා එකක් රැගෙනකොට තුන හතරක් කැඩෙනවා කියලා තමන් දන්නවා පිළිගන්න සූදානම්ද එහෙනම් දස කුසලයෙන් වලකින් නැතුව මාර්ගයක් නැති බව තේරුම් ගන්න දස කුසල් කරන කෙනෙකුට මාර්ගයක් කොහෙන්ද කියලා මම අහනවා පැහැදිලිද එහෙනම් මොන දේ අත්තරින්නක් කලින් අකුසල් ටික සිතින් ගයි වචනේ අත්තරලා ආරියට මාර්ගය පැහැදිලි කරා ඒක ඉස්සලා තේරුම් ගන්න. ඒකයි පළමුව කරන්න දෙන එක හරියට රකින්න. රකි මේ වෙලාවේ රැකිලා අනිත් වෙලාවේ කැඩිලා නෙමේ නොකඩවාම රකින්න. නොකඩවාම රකින්න. එතකොටයි මා තමන් ආර්ය මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකියක් කියලා කියන්න පුළුවන්. තේරුණාද දැන් කියන එක?
දැන් තේරෙනවාද ඇත්තටම නොදුනුවත්ව මම හරි මාර්ගයෙන් මේ ගමන් කරලා තියෙන්නේ නොදුනුවත්ව හරි මාර්ගයෙන් පිට ඉඳලා තියෙන්නේ කියලා දැන් තේරෙනවා දැන් උත්සාහ කරනවාද මාර්ගයට එන්න දැන් මාර්ගය හොඳට පැහැදුනවාද එහෙනම් කලින් මීට කලින් අහපු බණයි ගිය දේවලුයි ඔක්කොම පැත්තකට විසි කරන්න ඔය එක එකගේ බණ අර යාගේ බණ මෙයාගේ බණ අර ටීවී එකේ මේ ටීවී එකේ බණ අහලා මාර්ගය පැහැදුන්නේ නැහැනේ දැන් මගේ ධර්ම දේශනාවත් අවුරුදු දෙකක් වෙන්න අහලා මාර්ගය හරියට ගමන් කරලා නැහැ කියන දේ මට පේන නිසා මම මේ විග්‍රහ කරන්න නිකන් නෙමෙයි මට පේනවා මෙයා මාර්ගයේ ඉන්නවයි කියලා කිව්වම මාර්ගයේ ගමන් කරන කෙනෙක් නෙමෙයි හිතාන ඉන්න කෙනෙක් කියන දේ මට පේනවා මට බොරු කරන්න බෑ කාටවත් ඒ හින්දා තමයි මම මේ විදිහට තේරුම් කරලා දුන්නේ මේ ධර්මයේ හොයන් ආව නිසාද ඉතින් දැන් තේරෙනවද පොයේ දවසට විතරක් මේ ටිකක් අහගත්තර වැඩක් නැහැ අපි කොච්චර දුරවලයිද කොච්චර අපි පල්ලෙහෙට තව ඉන්නේ කියලා දැන් තේරුණාද එහෙනම් සතියකට මාර්ග සැරයක් කරේ ඇවිල්ලා නැවත නැවත තමන්ගේ වැරදි අඩුපාඩු ගැන සාකච්ඡා කරලා තේරුම් අරගෙන වටහාගෙන අවබෝධ කරන අවබෝධයෙන් තමන්ගේ වැරදි දුර්වලකම් හදාන මේ මාර්ගයේ ඉක්මෙන්න උත්සාහ කරන්න. ඉතින් කවුරු හරි කියනවා නම් මේ නිවන් දකින්න පුළුවන් සෝවා වෙන්න පුළුවන් අකුසල් වලින් වළකින්න ඕනේ නැහැ කියනවා නම් මං කියන එක බුදුහාමුදුරුවෝගේ ධර්ම දේශනාවක්වත් බුද්ධ ශ්‍රාවකෙක්වත් බෞද්ධෙක්වත් නෙවෙයි ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා මම කියනවා. එහෙනම් මට දෙන්න තියෙන්නේ ලෝකයාට ඉස්සරලාම ආයාසයෙන් වීර්යය කරලා විරිය බොජ්ජංග ධර්මයේ දිනු කරන සති බොජ්ජංග ධර්මයේ දිනු කරගෙන උපේක්ඛා ඉවසීම ප්‍රගුණ කරගෙන කන්ති පරමං තපෝතිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා ඉවසීම උතුම් තපස් ගුණයක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිබ්බාණේ පරම වදන පරම උතුම් පූජනීය දෙයක් ලෙස බුදුන් දේශනා කරන මාද ඔබට එලෙසින්ම කියන්නේ මම මේ නිවාණ සාන්තිය රත් වෙලා ඉනිකන් නෙවෙයි ඒ නිසා තමයි ඍදි මාර්යාවක් ඔබට පෙන්වන්න පුළුවන් වෙන්නේ මා මේ සියලු දස අකුසලෙන් වැළකීලා ඒ මාර්ගයේ ගමන් කරලා ඒ විතරක් නෙමේ අරියට මග පරිපූර්ණත්වයට පත් කරගෙන ඒ මාර්ග හතරමත් ඵල හතරමත් මම අත්විඳලා තමයි මේ මාර්ගය පෙන්වන්නේ නමුත් එකපාර ඔබට මේ මාර්ගය විසින් කියන්න බෑ ඉස්සල්ලාම ඔබ පළවෙනි අදිරේ පළවෙනි පඩියට ගොඩේම සඳහා මගක් විතරයි මා පෙන්වන්නේ ඒ මග ගමන් කර ඔබ පඩියට ගොඩ වෙන්න පළවෙනි පඩියට ඔබ ගොඩ වෙන්න මම පඩියට ගොඩ කරවන්නේ ඒ අදක්වා ආයුධ මාර්ගයයි මා ඔබට දේශනා කරන්නේ මේ මාර්ගයේ මේ ආකාරයෙන් මගේ කාන්තෙන්ම ගියා ගිහිල්ලා ඒ පඩි හතරම මම පරිපූර්ණත්වයට පත් කරගත්ත එක සත්‍යයි ඒ සත්‍යානුභවයේ වලින් මේ දේශනාව ඔබ සියලු දරාගද උත්තරීතර සෝහම් ඵලයට මේ ජීවිතේ පත් වෙන්නට ශක්තිය දන් දීලා දේවා පිළිවත් කරගන්න.